ගාන කියන්නේ පහුගේ කාලේ ලොකු කතා බහක් ඇති කළ ජනප්‍රිය චරිතයක්. මියුසික් වීඩියෝ හරහා රසික හදවත් දිනාගත් ඇය පුවත් මවන චරිතයක් කිව්වොත් නිවැරදි. ඇය ගැන පුවත්පතකට පළ වෙලා තිබුණු ලිපියක් තමයි මේ. කාලෙකට පස්සේ ආයෙත් වැඩපටන් අරගෙන වගේ කියන එක ගැන ඇය කියලා තිබුණේ මෙහෙමයි. මම කලාවෙන් ඉවත් වෙලා හිටියේ නැහැ. මගේ ව්‍යාපාර කටයුතු නිසා සම්බන්ධ වුණේ අඩුවෙන්. පසුගිය කාලේ ඉන්දියාවට ගිහින් මගේ ෆිගර් එක හදාගෙන බැක් ටු ට්‍රැක් කියලා මේ දවස්වල බොහොම ආසාවෙන් මියුසික් වීඩියෝස් වගේක වැඩ කරගෙන ෂේප් එකේ ඉන්නවා. ආක්ෂාගේ කැළඹිලි සමය නිමා වෙලාද කියන එක ගැනත් ඇයි කියලා තිබුණේ මෙහෙමයි. කොහොම නිමා වෙන්නද? මිනිස්සු හැමදාම මොනවා හරි කියාගෙනමයි ඉන්නේ. නමුත් නැව ගිලුණත් ආක්ෂා බෑන්ජුන් මගේ ජීවිතේ සාමාන්‍ය විදිහට hina වෙලා ඉන්නවා. මම ශක්තිමත් ගැහැණියක් නිසා කිසිම ගැටලුවක් නැතුව ඕනෑම ප්‍රශ්නයකට මුහුණ දෙන්න මට පුළුවන්. ජනප්‍රියත්වය වෙනුවෙන් කතාමවන්න ආක්ෂාහරි ජනප්‍රිය කියන්නේ ඇත්තක්ද කියන එක ගැන ඇයි කියලා තිබුණේ මෙහෙමයි. අනේ ඒක නම් අමූලික බොරුවක්. මට කිසිම වමනාවක් නැහැ. ගොසිප් හදාගන්න. සාමාන්‍යයෙන් මම මොනව හරි කළත් මිනිස්සු ඒක ගොසිප් එකක් විදිහට හදාගන්නවා. ඉතින් මිනිස්සුම හදාගෙන ගොසිප් දාගන්නවා මිසක් මට නම් එහෙම අවශ්‍යතාවයක් නැහැ. ආක්ෂර මේ තරම් ගොසිප් හැදෙන්නේ ඇයි කියන එක ගැනත් ඇයි කියලා තිබුණේ මෙහෙමයි. ක්ෂේත්‍රයේ වැඩ පටන් ගත්ත දවසේ ඉඳන් මට ගොසිප් ගොඩක් හැදුනා. තාමත් එහෙමමයි. මම හිතන්නේ ජනප්‍රිය වෙන්න මගේ පෞද්ගලික ජීවිතය ගැන මිනිස්සු හොයනවා වැඩි වගේ. ආක්ෂා කියන්නේ ඕනෑම දෙයක් කරන කෙනෙක්ලු නේද කියන එක ගැනත් ඇයි කියලා තිබුණේ මෙහෙමයි. හිතට හැම දෙයක්ම කරන කෙනෙක් තමයි. හැබැයි දෙපාරක් නැහැ. එකපාරයි හිතන්නේ. හිතපු වෙලාවේ ඒක හරි කියලා හිතනොත් කරනවා. ආක්ෂා ගෙවන්නේ සුඛෝපභෝගී ජීවිතයක්. කොහෙද වෙච්චර සල්ලි කියන එක ගැනත් ඇයි කියලා තිබුණේ මෙහෙමයි. මම වෘත්තිමය රංගන ශිල්පිනියකට වඩා ව්‍යාපාරික කාන්තාවක්. මේ සියල්ල මට ලැබුණේ මගේ ව්‍යාපාරයේ. ආක්ෂාගේ අරමුණ මුදල් විතරමද කියන එක ගැනත් ඇයි කියලා තිබුණේ මෙහෙමයි. ඔව් අනිවාර්යයෙන්ම සල්ලි විතරයි. මම සල්ලි වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරනවා. ගොඩක් මහන්සි වෙනවා. මගේ ජීවිතයට සල්ලි තමයි අත්‍යවශ්‍ය. කලින් එහෙම හිතුවේ නැහැ. නමුත් දැන් හිතනවා. සල්ලි තියෙනවා නම් අම්මා තාත්තා හැර හැමදේම ගන්න පුළුවන්. හැබැයි දැන් අම්මා තාත්තා උනත් සල්ලි වලට ගන්න පුළුවන් වෙයි. ආදරයත් එහෙම ගන්න පුළුවන් කියලාද ඇයි හිතන්නේ කියන එක ගැන ඇයි කියලා තිබුණේ මෙහෙමයි. අනිවාර්යයෙන්ම සල්ලි තියෙනවා කියන්නේ හැමදේම ලං වෙනවා. ආක්ෂා දැන් පෙම්වතියක් නෙවෙයිද කියන එක ගැන ඇයි කියලා තිබුණේ මෙහෙමයි. නැහැ මට දැන් පෙම්වතියක් වෙන්න ඕනේ නැහැ. මම ආයෙත් ආදරය කරන එකක් නැහැ. මම ආදරය කරපු කෙනාට මම ගොඩක් ආදරෙයි. එතනින් එහාට මම ආදරය කරන එකක් නැහැ. දැන් අරමුණු කරගන්නේ මගේ වැඩ සහ මගේ ටාකට් ගැන. තවමත් හිතේ ඉන්න ආක්ෂාගේ ආදරේ හොරාගත් කෙනා ගැනත් ඇයි කියලා තිබුණේ මෙහෙමයි. මෙහෙම කිව්වහම දන්නවා කවුරු ගැනද මේ කියන්නේ කියලා. ඉතින් 아무තෙන් කියන්න ඕනේ නැහැ. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ channel එකට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමටද අමතක කරන්න එපා.